ඔබතුමාට හදවතින් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා මේ ජාතික උත්සවය අද ආරම්භ කරන්න කුරුණෑ දිස්ත්‍රික්කයේ තෝරා ගැනීම සම්බන්ධව. ඒ වගේම හිරිපිටිය වගේ දුෂ්කර නගරයකට ඒ ආරම්භක උත්සවයේ ලබා දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා විශේෂයෙන්ම අපි මතක් කරනවා මේ රටට දැවැන්ත සේවයක් කරපු නායකයෙක් ඔබතුමා. යුද්ධ විතරක් නෙමෙයි මේ රට දැවැන්ත සංවර්ධනයක් කරා ගිනවා කියන එක අපි කවදාකවත් අමතක කරන්නේ නැහැ. අපේ කුරුණෑදිස්ත්‍රික්ක ජනතාවට අවස්ථාව ලැබුණා ඔබතුමාට ඡන්දයක් දීලා මනාපයක් ලබා දීලා දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි ලංකාවේ වැඩිම ප්‍රතිශතය සහ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබා දීමේ ඒ ගෞරවය හිමි කරගන්න අපි දිස්ත්‍රික්ක ජනතාවට ලැබුණා. ඒ මැතිවරණයේදී අපි කිව්වේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව ඉහළින්ම ජයග්‍රහණය කරන්ද ලංකාවේ තියෙන දියුණුම දිස්ත්‍රික්කයේ බවට කුරුණෑ දිස්ත්‍රික්කය පරිවර්තනය කරනවා කියලා. ඒ වැඩසටහනට ඔබතුමාත් ගහලා ඉවරයි. අද නාලක ගෝඩේහිව අපේ රාජ්‍ය ඇමතිතුමා එතුමා කරපු ඒ ලයිස්තුව ඔබතුමා පුද්ගලිකව හොයලා බලලා අපි කරපු යෝජනා අරගෙන ඔබතුමා අනුමත කරපු ලයිස්තුවක් හා ඊටත් වැඩිය දැවැන්ත සංවර්ධනයක් කුරුණෑ දිස්ත්‍රික්කයේ සම්බන්ධව සාකච්ඡා කරලා ඔබතුමා තීරණ කළා තියෙනවා ලබන විශේෂම ජාතික පාසල් ටික හැම නගරයකටම හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම ජාතික පාසල් ටික නම් කරන වැඩපිළිවෙළ ඔබතුමා පුද්ගලිකව හොයලා බලලා අපිට ඒ අනුමැතිය ලබා දුන්නා කියන එක ඉතාමත්ම ගෞරවයෙන් මම මෙලයි මතක් කරනවා. ඒ නිසා කුරුණෑ දිස්ත්‍රික්කයේ ජනතාවට හැටි අපි සතුටු වෙනවා. ඔබතුමා අපිට කිව්වේ මට කිව්වේ විශේෂයෙන්ම මම බලයේ ඉන්නකොට කරන්න පුළුවන් සියලුම වැඩසටහන් ටික කොහෙලා බලලා කරන්න කියන උපදෙස් තමයි ජනාධිපතිතුමනි ඔබතුමා අපිට දුන්නේ. ඒ නිසා අපි සතුටු වෙනවා. අද මේ හිරිපිටිය විතරක් නෙමෙයි කොබේගනි අබම්පොළ අලව්ව හෙට්ටිපොළ පන්නල පොල්ගහවල බිංගිරිය බමුණාකොටුව කියන නගර නමයම මේ වැඩසටහන තුල ක්‍රියාත්මක කරන විතරක් නෙමෙයි ලංකාවේ සම්පූර්ණම නගර 100ක් නිර්මාණය වැඩ කරන වැඩපිළිවෙළට අතගහලා ඉවරයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමා ඔබතුමා ආරක්ෂක ලේකම් හැටියට පත් කරුවා විතරක් නෙමෙයි යුද්ධයේ අවශ්‍ය කරන නායකත්වය දෙන්න විතරක් නෙමෙයි නගරවල විතරක් නෙමෙයි ඒ දියුණුව ගේන්න එතුමව එදා නාගරික සංවර්ධන අධිකාරියේ එතුමට බාර දීලා දැවැන්ත සංවර්ධනයක් මේ ලංකාවේ කෙරුවා. අපි දැක්කා අපි බලන්න හිටියේ කොළඹ නිර්මාණය වෙන විදිහ. ඒ වගේම සමත් සමහර නගර නිර්මාණය වෙන විදිහ. අපි ඈතේ පිට ගම්වලින් ආව මන්ත්‍රීවරු දේශපාලකයන් හැටියට අපි බලාගෙන හිටියේ අපේ දිස්ත්‍රික් වලට අපේ ගම්මානට මේ සංවර්ධනේ කවද්ද වෙන්නේ කියලා. හැබැයි 2005 ඔබතුමා පැරදුනේ නැත්තම් මේ කොළඹ විතරක් නෙමෙයි අපේ ගම්මාන දියුණු වෙලා ඉවරයි. ඒ අවුරුදු පහේදී ආපස්සට ගියා මහා දැවැන්ත අවුරුදු ගණනාවක් මේ රට ආපස්සට ගියා ගරු අගමැතිතුමනි. ඒ නිසා අද අපි සතුටු වෙනවා. එදා ජනාධිපතිතුමා අද අගමැතිතුමා එදා ආරක්ෂක ලේකම්තුමා අද ජනාධිපතිවරයා 2005 අපි පෙරදුනෙන් පස්සේ අපිට ලැබුණු සහතිකය ළමයි ආසියාවේ දියුණු වෙන නගරේ බවට ක්‍රම පරිවර්තන වෙනවා කියන පණිවිඩය. ඒ සියලුම දේවල් විනාශ වෙලා කුණු ටික ඇද ගන්න බැරුව ගඳක් ගහන රටක් තමයි අපිට දුන්නේ. හැම නගරකම කුණු ටික ඇද ගන්න බැරි වෙච්ච ආණ්ඩුව පරිපාලනය කරලා තිබ්බේ. අද ඒ පරිපාලනය අපිට කියනවා කොහොමද මේ රට පාලනය කරන්නේ රට හදන්න කියන උපදෙස් ගන්න හදනවා අපිට. ඒ නිසා අපි පැහැදිලිව කියනවා අපි කතාවට පොරොන්දුවක් දුන්නා රජයක් හැටියට ජනාධිපති රෙක් හැටියට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ වැඩපිළිවෙල අපිට 100,000කින් අපිට විශ්වාස දෙනවා. මේ රටට ආරක්ෂා දෙනවා කියලා ආරක්ෂා ලබා දුන්නා. රටේ ආර්ථික හදනවා කිව්වා. එදා දියුණු ආර්ථික ප්‍රතිමා ගෙනාවා යුද්ධයක් කරන ගම. චීනයට විතරයි දෙවෙනි උනේ මේ රටේ ආර්ථිකය. ඒ මුළු ආර්ථිකයම විනාශ කරපු උදවිය තමයි අද විපක්ෂය අද බාරම වැඩ කටයුතු කරන්නේ. අද ඔවුන් උපදෙස් දෙනවා. ඔවුන් අභියෝග කරනවා අපි හැමදෙරුන්ට විවාහ වලට එන්න විවාහ බාර ගන්නවා. මේ ඔවුන්ට අඩු ගානේ ඡන්දකින්වත් දිනා ගන්න බැරි වෙච්ච මුදල් ඇමතිවරු හිටිය එක මුදල් ඇමතිවරු කිල්ල ලස්සු වුණා. ඔහු ඡන්දේ පරදිනවා කියලා දැනගත්ත ගමන් කිල්ල ලස්සු වුණා. අද ඔහු අලුත් තරුණ කණ්ඩායමක් තියාගෙන ඔහු කියන අලුත් මතයක් අලුත් බැදමාවතක් හදාගෙන යනවා කියලා. ඔහු කරපු දේවල් මේ රටේ ජනතාවට ආවම තියෙන්නේ නැහැ. ඔවුන් උද්භාවනයට අපහාස කරපු හැටි මංගල සමරල කවදාකවත් මේ රටේ ජනතාවට ආවම තියෙන්නේ නැහැ. මේ රට බෞද්ධ රටක් නෙවෙයි කියපු මුදල් ඇමතිවරු කිරියගේ ආණ්ඩුවේ ප්‍රේමදාසලගේ ආණ්ඩුවේ ප්‍රේමදාසලට එදා කොන්න පණ තිබුණේ නැහැ. ඒක වැරදි කියලා කියන්නේ. ඒක තමයි ඉතිහාසය. ඒ නිසා මේ ඉතිහාසය කවදාකවත් මේ රටේ ජනතාවට අමතක වෙන්නේ නැහැ. ගරු අගමැතිතුමනි, ඒ නිසා අපි මතක් කරනවා අපේ නාරක ගෝඨාභය රාජ්‍ය ඇමතිතුමා කිව්ව විදිහට මේ රට දියුණු කරන වැඩපිළිවෙලට අපි කවදාකවත් ආපස්සට ගෙනියන්නේ නැහැ.
මේ රට දියුණු කරන්න පුළුවන්. ඒ විශ්වාසය ජනතාවට තියාගන්න කියලා අපි කියනවා. ලෝක මාර්ගෝදීල පත් කරගෙන කොවිඩ් අරපුරියක්. ලෝකෙ ප්‍රියවල ලක් කියලා. මේන් පළවෙනි වැල්ලෙද්දී ලෝකෙ පළවෙනි රටවල් පහට උඩ අපේ රට ලෝක අපේ රාජපක්ෂ ජනාධිපතිවරයා ඔබතුමත් මේ වැඩ පිළිවෙල හරහා අපේ රට පළවෙනි පහ රට ලෝකෙ රටවල් පහ ඇතුළත තිබුණේ. දෙවනි වැල්ලෙද්දී මිනුවන් ගොඩින් පළවෙනි රටවල් 10 ඇතුළත තිබුණේ. ඒ නිසා සමහරු නිඳා කරනවා. ඇකරෙල් ගහන්න කියලා කිව්වේදා Facebook එකේ ගැවිල්ලා. එහෙම අපහාස කරුවේ. මිනිස් ජනතාවට අපහාස කරනවා නායකයට අපහාස කරනවා 69 ලක්ෂයක් ඡන්ද දුන්න ජනතාවට අපහාස කරනවා. අදට ලෝකේ අපි බලාගෙන ඉන්නකොට මේ කොවිඩ් එකෙන් අපි බේරෙන්න හදන්නේ. අද ඔවුන්ගේ වෘත්ති සමිති නායකයන්ව ගෙනල්ලා මිනිස්සුන්ට මේක බෝ කරන්න හදනවා. Breaking.lk